අද වීඩියෝගෙන් කතා කරන ටූල් එකෙන් ඔයාලට හැකියාව තියෙනවා අපි හිතමු ඔයාලා අලුතෙන් iPhone එකක් ගත්තා කියලා. ඉතින් ඔයාලට අවශ්‍ය වෙනවා මේ iPhone එකට ඔයාගේ පරණ Android phone එකේ තියෙන WhatsApp එක එහෙන් පිටින්ම transfer කරගන්න. ඒ කියන්නේ ඔයාගේ photos, videos, ඒ වගේම chats වගේ දේවල් එහෙන් පිටින්ම ඔයාගේ iPhone එකට ගන්න ඕනේ. ඒ විදිහට transfer කරනවා නම් ඔයාට සිද්ධ වෙනවා ඒක Gmail එකකට backup කරන්න. හැබැයි එතනදී ලොකු වෙලාවක් යනවා. ඒ වගේම ඔයාට data ටිකක් වැය වෙනවා. ඉතින් එහෙම නැතුව clicks කිහිපයකින් ඔයාලට හැකියාව තියෙනවා ඔයාලගේ පරණ Android phone එකේ තියෙන WhatsApp එක එහෙම් පිටින්ම transfer කරන්න ඔයාගේ අලුත් iPhone එකට. කතා කරමු ඒ වැඩේ කොහොමද කරන්නේ කියලා. මේ ටූල් එකේ නම තමයි iTool app What's Go. ඉතින් මේ ටූල් එක ඩවුන්ලෝඩ් කරගන්න අවශ්‍ය කරන links මම description area එකේ note down කරලා තියෙනවා. ඉතින් සරලම ඔයාලට කරන්න තියෙන්නේ description එකට ගිහිල්ලා link එක click කරලා එන්න මේ web page එකට. ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් වෙනවා free download කියලා. ඉතින් සරලවම මේක select කරලා download කරගෙන ඔයාලට මේ software එක install කරගන්න පුළුවන්. Installation process එකේ ලොකු දෙයක් නැහැ. සාමාන්‍ය software එකක් විදිහටම ඔයාලට මේකේ installation එක complete කරගන්න පුළුවන්. Installation එකෙන් පස්සේ software එක launch කරන්න. launch කරාට පස්සේ අනිවාර්යයෙන්ම ඔයාගේ පරණ Android phone එකයි ඒ වගේම ඔයාගේ අලුත් iPhone එකයි මේ දෙකම data cable through ඔයාගේ computer එකට connect කරගන්න ඕන. ඉතින් අපි බලමු මේ process එක කොහොමද start කරන්නේ සහ මේ වැඩේ කරගන්නේ කොහොමද කියලා. හරි ඊට පස්සේ ඔයාලට මේ විදිහට first interface එක බලා ගන්න පුළුවන් WhatsApp transfer කියලා තියෙනවා. ඉතින් මම පැත්තට ආවට පස්සේ ඔයාට WhatsApp normal account එක ඒ වගේම WhatsApp business account එක ඒ වගේම ඔයා GB WhatsApp එකක් පාවිච්චි කරනවා නම් මේ options තුනේම ඔයාට data transfer කරගන්න පුළුවන්. ඉතින් මෙතන situation එකේ හැටියට මම business account එකක් use කරන්නේ. මට business account එක තමයි iPhone එකකට transfer කරගන්න ඕනේ. ඉතින් ඒක නිසා මම WhatsApp business එක select කරනවා. select කරලා මෙතන start කියන button එක select කරනවා. හරි ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙතන source කියන තැන ඔයාගේ original WhatsApp එක තියෙන. ඒ කියන්නේ දැනට WhatsApp එක පාවිච්චි කරන phone එක තෝරලා දෙන්න ඕන. ඉතින් මෙතන situation එකේ හැටියට මගේ Samsung Galaxy Note 8 එක මම තෝරලා දෙනවා. ඊට පස්සේ destination කියන section එකේ ඔයාට ඒ WhatsApp එක transfer වෙන්න ඕන phone එක select කරලා දෙන්න. මෙතන මම iPhone එකක් යූස් කරන්නේ. ඉතින් මෙතන drop down එක select කරලා මම iPhone එක තෝරලා දෙනවා. ඊළඟට අපිට කරන්න තියෙන්නේ මෙතන පහත තියෙන transfer කියන button එක select කරන එක. ඊට පස්සේ අපිට මේ විදිහේ window එකක් එනවා. මේ window එකෙන් කියන්නේ ඔයාගේ Android phone එකේ developer mode ගිහිල්ලා USB debugging කියන එක on කරන්න කියලා. ඉතින් ඒකට වට සරලවම කරන්න තියෙන්නේ යන්න ඔයාගේ phone එකේ settings වලට. settings වල පහතරම ආවහම about phone කියලා බලා ගන්න පුළුවන් මේක select කරන්න. ඊට පස්සේ software informations යන්න. ඊට පස්සේ bill number කියලා තියෙනවා. මේක උඩ පස් පාරක් ටැප් කරන්න. ඊට පස්සේ එතනින් මම නැවතත් බෑක් වෙනවා. බෑක් වුණාට පස්සේ ඔයාට settings වල පහතම බලා ගන්න පුළුවන් developer option කියලා එකක්. මේක select කරන්න. developer mode එකට ගිහිල්ලා එතනිනුත් පහතට ගියාම ඔයාට USB debugging කියලා බලා ගන්න පුළුවන්. මේක active කරන්න. developer mode එක active වුණාට පස්සේ ඔයාගේ computer එකේ මේ screen එක සම්පූර්ණයෙන්ම අයින් වෙලා ඊළඟ step එකට යනවා බලා ගන්න පුළුවන්. හරි ඊට පස්සේ ඔයාට මේ විදිහට තවත් message එකක් එනවා. මෙතනින් guide කරන්නේ ඔයාගේ iPhone එකේ find my location කියන feature එක off කරන්න කියලා. ඉතින් ඒකට වට සරලවම කරන්න තියෙන්නේ iPhone එකේ යන්න settings වලට. settings වලට ගිහිල්ලා ඔයාගේ profile එක උඩ එක පාරක් select කරන්න. ඊට පස්සේ ඔයාට option එකක් බලා ගන්න පුළුවන් find my කියලා. මේක select කරන්න. select කරාට පස්සේ ඔයාට පේනවා ඇති find my iPhone කියන එක දැන් on වෙලා තියෙන්නේ. ඉතින් අපි මේක off කරගන්න ඕන. ඉතින් මම කරන්නේ find my iPhone select කරලා මෙතන find my iPhone කියන එක off කරගන්නවා. ඒ වගේම තමයි ඔයාට මෙතනදි message එකක් එනවා බලා ගන්න පුළුවන් අපිට මේ data ටික සම්පූර්ණයෙන්ම අපේ computer එකට backup කරගන්නත් පුළුවන්. ඉතින් එතනදී ඔයාට මෙතන backup කියන option එක select කරලා computer එකේ location එකක් තෝරලා දෙන්න පුළුවන්. ඉතින් එහෙම අවශ්‍ය නැත්නම් ඔයාට මෙතන continue කියන button එක select කරලා දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට transfer වෙන්න අවශ්‍ය කරන media file formats ටික මෙතනින් තෝරලා දෙන්න පුළුවන්. example එකක් විදිහට text messages තියෙනවා, images, videos, photos, animated gifs, stickers වගේ දේවල්. ඉතින් මම කරන්නේ මෙතන select all කියන tick එක දාලා මෙතන continue දෙනවා. හරි ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ Android phone එකේ WhatsApp එක open කරගන්න. ඒ කියන්නේ අපේ original WhatsApp account එක තියෙන phone එකෙන් තමයි මේ වැඩේ කරන්න ඕන. හරි ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ WhatsApp එකේ යන්න option icon එකට. option icon එක select කරලා යන්න settings වලට. settings වලට ගිහිල්ලා මෙතන chat කියන එක select කරන්න. ඊට පස්සේ එන window එකේ ඔයාට පහතින්ම බලා ගන්න පුළුවන් chat backup කියලා මේක select කරන්න. ඒක select කරාට පස්සේ මෙතන Google account කියලා තියෙනවා. ඉතින් එතන ඔයා email එකක් දීලා තියෙනවා නම් ඒ email එක අයින් කරන්න. මෙතන Google account එකක් තෝරලා දෙන්න එපා. ඒ වගේම තමයි මෙතන
මෙතන ෆ්‍රීකන්සි කියන එක never කියන එකට දාගන්න. ඊට පස්සේ ඔයාලට පහතින්ම බලා ගන්න පුළුවන් end to end encrypted backup කියලා ඔප්ෂන් එකක්. අපි මේක ඔන් කරගන්න ඕන. ඒක නිසා මේ ඔප්ෂන් එක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ එන වින්ඩෝ එකෙන් turn on කියන එක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ එන වින්ඩෝ එකෙන් use 64 digit encryption key instant කියන එක සිලෙක්ට් කරන්න. ඊළඟට ඔයාලට කරන්න තියෙන්නේ generate your 64 digit key කියන බටන් එක සිලෙක්ට් කරන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපිට මෙන්න මේ විදිහට codes වගේක් generate වෙලා තියෙනවා. ඉතින් අපි ඊළඟට කරන්න ඕන මේ codes වල screenshot එකක් අරගෙන ඒක gallery එකේ save කරලා තියාගන්න ඕන. ඒකට හේතුව තමයි අපි backup එක කරන වැඩේට මේ code එක අවශ්‍ය වෙනවා. ඉතින් ඒක නිසා screenshot එකක් අරගෙන ඒක gallery එකේ save කරලා තියාගන්න. ඊළඟට කරන්න තියෙන්නේ මෙතන continue කියන button එක select කරන්න. ඊට පස්සේ මෙතන I saved my 64 digit key කියන එක select කරන්න. select කළා වට කරන්න තියෙන්නේ මෙතනින් back වෙන්න. back වුණාට පස්සේ වට මෙතන backup කියලා option එකක් බලා ගන්න පුළුවන්. මේක select කරන්න. ඊළඟට ඔයාගේ computer එකට ඇවිල්ලා මෙතන enabled කියන button එක select කරන්න. select කරාට පස්සේ අපේ වැඩේ process වෙන්න පටන් ගන්නවා. ඊළඟ step එකේදී වට මේ විදිහට window එකක් බලා ගන්න පුළුවන්. වට මතක ඇති අපි අර විදිහට අර අපිට generate වුණ codes ටික screenshot එකක් අරගත්තා. ඉතින් වට කරන්න තියෙන්නේ ඒ codes ටික මෙතන type කරන එක. type කරලා ඉවර වෙලා මෙතන verify කියන button එක select කරන්න. මේ process එකෙන් පස්සේ ඔයාගේ iPhone එකේ restart එකක් යනවා. ඒකට කිසිම අවුලක් ගන්න එපා. restart එකෙන් පස්සේ තමයි අපේ backup එක phone එකේ storage එකට restore වෙන්න පටන් ගන්න. හරි ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ iPhone එකට ඇවිල්ලා ඔයාගේ number එක දීලා WhatsApp එකට log වෙන්න ඕන. ඔයා iPhone එකෙන් මේ විදිහට log වෙද්දි code එකක් ඉල්ලනවා. ඉතින් ඒ code එක ඔයාට බලා ගන්න පුළුවන් ඔයාගේ Android phone එකට එනවා. ඊළඟට ඔයාට බලා ගන්න පුළුවන් ඔයාගේ iPhone එකේ iCloud එක හරහා backup එකක් නැත්නම් WhatsApp backup එකක් තියෙනවද කියලා check කරලා තියෙනවා. ඉතින් මෙතන no backup found කියලා තියෙන්නේ. මම මෙතන skip restore කියන එක select කරනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපේ WhatsApp account එකට අපි නමක් කිසිම දෙයක් දුන්නේ නැහැ. නමුත් අපේ Android phone එකේ තිබ්බ WhatsApp account එකේ profile picture කේ වගේම ඒකේ නම සහ ඒ category එකට අදාළව අපිට මේ විදිහට account එක open වෙලා තියෙනවා. ඒ කියන්නේ අර අපි computer එකෙන් create කරපු WhatsApp backup එක මේකට add වෙලා තියෙනවා. හරි ඊට පස්සේ මම මේ විදිහට ගියාට පස්සේ ඔයාට මතක ඇති මම Android phone එකෙන් chat එකක් පෙන්නවා. අපි බලමු ඒ chat එක open කරලා ඒකේ මම අවසානයේට දාපු message එක ඒ විදිහටම තියෙනවද කියලා. මේ තියෙන්නේ ඒ chat එක සහ මේ තියෙන්නේ මම ඒ අවසානයේට දාපු message එක. මෙතනදි මම කිසිම විදිහකින් Gmail එකකටවත් ඒ වගේම drive එකකටවත් backup කරේ නැහැ. සම්පූර්ණයෙන්ම මගේ Android phone එකේ තිබ්බ data ටික computer එක හරහා iPhone එකට restore වීමක් තමයි මෙතනදි උනේ. ඊට පස්සේ අපිට computer එකේ මේ විදිහට message එකක් බලා ගන්න පුළුවන් transferred WhatsApp business successfully කියලා. ඉතින් ඔයාට මේ විදිහට ඔයාගේ WhatsApp account එක සම්පූර්ණයෙන්ම transfer කරගන්න පුළුවන් iPhone එකකට උනත්. මේ tool එකෙන් හැකියාව තියෙනවා කිසිම Gmail එකක් Google Drive එකක් සම්බන්ධ නොකරගෙන ඔයාගේ WhatsApp data ටික iPhone එකකට transfer කරගන්න. ඔයාලා අලුතෙන් phone එකක් ගත්තාම ඔයාගේ මේ WhatsApp වල තියෙන data ටික ඉක්මනින්ම transfer කරගන්න මේ video එක අනිවාර්යෙන්ම helpful වෙයි කියලා. ඉතින් මේක download කරගන්න අවශ්‍ය කරන links මම කලින් කිව්වත් වගේම description area එකේ note down කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයාලා මේ software එකට කැමති නම් මේ software එක purchase කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාලට හැකියාව තියෙනවා 130% discount එකක් යටතේ මේ software එක purchase කරන්න. ඉතින් ඒකට ඔයාලට කරන්න තියෙන්නේ මේ display එකේ appear වෙන coupon code එක apply කරලා ඔයාලට ඒ 130% discount එක අරගන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන්ම මේ video එක සම්බන්ධව ඔයාලගේ අදහස් comment කරන්නත් කියලා මතක් කරනවා. ඉතින් ආයෙත් අලුත් video එකක් tutorial එකක් අරන් මේ බලාපොරොත්තු ඇතුව මම sign out වෙනවා. මම ස්ටීෆන් ඇන්ඩර්ස් ඔයාලා හැම දිනෙකටම සුබ දවසක්. So he's been looking for somebody who could save him instead of searching inside for what they gave him. A strong will, strong mind causes mayhem. We could change the world, change times, rearrange them. Staying on pace, running the race. Life is a chase, I don't want a place. I want to be first. Work till it hurts, dehydrated thirst till I'm in a hearse.